ආයිබෝන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදම ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත සපුගස් කන්දෙන් අයිස් කිලෝ 100ක් ජයලින් අයිස් කිලෝ 13ක් මෑතකදී සිදු කළ දෙවන්තම වැටලීම අවුරුද්දට 5000සේ දීමනාව ලබා දීම අද සහ හෙට ඇතැම් ප්‍රදේශවල ගැටලු අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය පරණ අවුරුද්දට ස්නානය අදයි බාබරා මලයාසියාවට රැගෙන ගිය පිළිකාකාරක පොල් තෙල් විෂ පොල් තෙල් රටේ නැහැ හිස තෙල් ගන්න පොල් තෙල් වලින් නෙවෙයි කියලාවත් විපක්ෂය දන්නේ නැහැ ලසන්ත කියයි අපි මිනිස්සුද කුරුල්ලොද හිරුනිකා ප්‍රශ්න කරයි කිරින්ද මාගම වැලිවැටිය රැකගන්න සජිත් පෙරටෙයි කොළඹ වරාය නගරය චීන ප්‍රාන්තයක් වීම වැළැක්විය නොහැකි අනුර කියයි අලුත් අවුරුද්ද ආසන්නයේ තිබියදී සිදු කළ දැවැන්ත වැටලීමක් පිළිබඳවයි ප්‍රථමයෙන් තොරතුරු සබගස්කන්ද රග්ගහපත්තු ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා මේ අතර මෙම ජාවා ආරමට සම්බන්ධ තවත් කණ්ඩායමක් ඊයේ දින අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා ඒ ජායල ප්‍රදේශයේදී රුපියල් කෝටි 13කට අධික මත්කුඩු තොගයක් සමගයි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ पोलिस मद्रव्य नाशक कार्यांशेट लद तुरतुरक मत सबुगस्कांद रग्गहवत्त प्रदेशेती आईस किलोग्राम सी अकटासन प्रमाण्यक समग सककर्वन पस देनकु पोलिस मद्रव्य नाशक कार्यांश विसीन अत्तडंगोट गेनति बिनवा पसुगे दिनक अत्तडंगोट गाद सककर्वेकु गेन लद तुरतुरु मत मेम वेटलीम सिदु करैती अतर ये दिन जायल प्रदेशेन हमु वो आईस किलोग्राम दहतुनद एम सककर्व गेन लद तुरतुरु मत स्वागत बवाई पोलिस माध्य प्रकाशक वर्या संधान कले पोलिस मद्रव्यनाश कार्यांशे मगिन पेरेद दिने ऐस ग्राम सीयाक्स हेरोइन ग्राम सीयाक्स मग एक सैकड़े कतडंगोट इवागेम ये दिन जायल प्रदेश दिग्वाक्लेस सेकर्वान हतर दिन एक सेकार्यक्स ऐस मद्रव्य किलोग्राम दहतुना कतडंगोट लभुआ यही प्रतिपाल्याक्लेस तव दुरटा මෙහෙම් දියත් කරනු ලැබුවා මේ අවස්ථාව වන විට සපුගස්කන්ද පොලිස් වාසමේ රග්ගහවත්ත ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය පැක් 91ක් සොයාගෙන තිබෙනවා මෙහි මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් ඇති බවට වාර්තා වෙනවා මේ සම්බන්ධයෙන් සැකකරුවන් 5 දිනක් අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ අනුව පෙරේදා දිනේ ග්‍රෑම් 100ක් ඊයේ දිනේ කිලෝග්‍රෑම් 13ක් සහ අද දිනේ කිලෝග්‍රෑම් 100ක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනවා සෙලදනා සතුටින් බලා සිටින අලුත් අවුරුද්ද උදා වෙන්න තව ඉතිර වෙලා තියෙන දින දෙකක කාලයක් පමණයි අවුරුද්ද ආසන්න වීමත් එක්ක ඊට අදාළ වන නැකත් චාරිත්‍ර මේවන විට ආරම්භ වෙමින් පවතිනවා ඒ අනුව අද දින පරණ අවුරුද්ද සඳහා ස්නානය යෙදී තිබුණා ආයු බොහෝ වේවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තවත් දවස් දෙකයි හරියටම ගත්තොත් අවුරුදු දෙකකට පස්සේ තමයි මේ විදිහට හරි අපිට අලුත් අවුරුද්දක් සමරන්න පුළුවන් වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක් මේ වෙනකොට නගරය අතහැරලා තමන්ගේ උපන් ගම්බිම් මහගෙවල් වලට ගිහිල්ලා දැන්. සමහරු මේ වෙලාවෙත් තම ගම්බිම් වෙත යන්නේ නැහැ. මතක තියාගන්න. මොන දේ කළත් මේ කොවිඩ් වසංගත කාලයක් තවම අපි ගත කරන්න කියලා. මේ හැම දෙයක්ම මතකේ තියාගෙන और विचारित नकद करने मत कराना ही मम्मल सूदाना देने अलू तौर दो नकद चारित्र दें आरंभ भी मिलते हैं और उदय पहले मुचारित्र या पारण और उदय संधा उसना ने आदर्श तमाई ये दिन थे ने दिन पाती युष्य मिश्र नानु का उसना ने करा इष्ट देवता अनुस्मरणे यदिम इता शुभ पवाई ज्योतिषे देखने अपि दन बलवो अवृत्ते इतरे चारित्र सह नेखात මෙවර
අලුත් අවුරුද්ද උදා වෙන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග 2:33 ට. පුණ්‍ය කාලයේ උදා වෙන්නේ අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා. ඒ කියන්නේ හෙට දිනේ අපර භාග රාත්‍රී කාලයේ 8:09 සිට අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග ඒ කියන්නේ උදෑසන 8:57 දක්වා. අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා දින අපර භාග ඒ කියන්නේ රාත්‍රී 8:09 ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමත් පුණ්‍ය කාලයේ අපර කොටස තුල ඒ කියන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග අලුයම 2:33 සිට එදිනම අප්‍රේල් 14 වෙනිදාම උදෑසන 8:57 දක්වා කාලය තුල ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වන නැකත් චාරිත්‍ර ඉටු කිරීම ඊටම සුදුසු බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ආහාර පිසීමේ නැකත වෙත අප යොමු යමු. අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග උදෑසන 6:17 ලාකොළ වර්ණය එනම් පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එලකිරි මිශ්‍ර කිරි බතක්ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිරියල කර ගැනීම මැනවි. වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග ඒ කියන්නේ උදෑසන 7:41 ලාකුල වර්ණය පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය ඊටාම යෝග්‍ය වෙනවා. ප්‍රධාන චාරිත්‍ර සහ නැකත් ඒ ආකාරයට අප්‍රේල් මාස 14 වනදා පූර්ව භාගයේදී අවසන් වෙද්දී අවුරුද්දේ තවත් සුවිශේෂී නැකතක් වන හිසතෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදෑසන 7:10 දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන්. රැකී රක්ෂා සඳහා මෙවර පිටත්වීමේ නැකත උදාවන්නේ අප්‍රේල් මාස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39 සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා. පැලසිටුවීමේ නැකත මෙවර උදාවන්නේ අප්‍රේල් මාස 16 වන සිකුරාදා පූර්ව භාග 6:40 නැගෙනහිර දිශාව බලා පැලයක් සිටුවා පරිසරය සුරකීමට ඔබේ දායකත්වය අනිවාර්යෙන්ම ඉටු කරන්න. අඩු ආදායම් ලාභින් ඉලක්ක කරගනිමින් රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිට ආරම්භ වුණා. කෙසේවිතත් ඇතම් ප්‍රදේශවල රුපියල් 5000 දීමනාව ලබා දීමේදී ගැටලු සහගත තත්ත්වයන් නැති වී තිබෙන අතර ඇතම් ප්‍රදේශවල ඊටම සාර්ථකව එම කටයුතු සිදු වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා. අඩු ආදායම් ලාභීන් සහ සමෘද්ධි ලාභීන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට අලුත් අවුරුදු සමය වෙනුවෙන් රජය විසින් රුපියල් 5000ක් ලබා දීමට තීරණය කළ අතර එය අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද සහ හෙට යන දින දෙක තුල මෙම 5000 දීමනාව අදාළ පාර්ශ්ව වෙත ලබාගත හැකි. මේ අතර අද ප්‍රදේශ කිහිපයක 5000 දීමනාව බෙදා දීම සිදු වුණේ මේ ආකාරයෙන්. රජයට මේ රුපියල් 5000ක් දීමනාව දෙනවා. රජයටත් අතිකර ජනාධිපතිතුමාටත් සියලුම දෙනාට ස්තුතිය ප්‍රකාශ කරනවා. අද දින අපිට ලැබෙන මේ 5000 ආධාරය මේ අඩු ආදායම් ලබන අපිට ඉතාමත් වැදගත් වෙනවා. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතාද අද 5000 බෙදා දීම නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ තිබුණා. මේක දෙන්න කියලා තාම්බෝද බලනවා. අපි දැක්කා මේ සහනය ජනතාවට ලබා දෙද්දි මේ රජයට විරුද්ධ කණ්ඩායම් මේකට දේශපාලන මුහුණුවරක් දෙන්න කටයුතු කරා. මොකද රජයට මේ සම්බන්ධයෙන් කිසිම දේශපාලන අවශ්‍යතාවයක් නැහැ. සුළු පිරිසක් විරුද්ධ වුණාට ඒ සියලුම රාජ්‍ය සේවකයන් අපිට දක්වන සහයෝගය මං හිතන්නේ කැපී පෙනෙන අවස්ථාවක් මේක. මේ අතර අද දින කළුතර දිස්ත්‍රික්කයේ මෙම දීමනාව ලබා ගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට පත් වී ඇති අයුරුද අපට දක්නට ලැබුණා. මේ මිෂන් එක 10ට. ඔව්. තාම සල්ලි හම්බිලා නැහැ. ඉතින් එහෙන් සල්ලි අරගෙන තමයි බැංකුවේ සල්ලි අරගෙන තමයි මේකට බෙදන්නේ ඉඳලා ප්‍රතිලාභින්ට එන්න කියලා කිව්වා. ඔව්. තාම ඉදිරි මිස් ආවේ නෑ. සමෘද්ධි මිස්ට කතා කරේ නැද්ද? කතා කරාම හිතන්නේ ෆෝන් එක ඔෆ් කියලා කියනවා.
කෙසේ වෙතත් කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ අද උදෑසන කාලයේ 5000 ලබා දීමේ යම් ප්‍රමාදයක් සිදු වූ අතර මේවන විට 5000 බෙදා දීමේ කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කරන බවයි. උදෑසන බැංකුවලින් මුදල් නිදහස් කර ගැනීමේදී යම් කිසි ආකාරයක ප්‍රමාදයන් සිදු විය හැකිව තිබුණා. නමුත් ඉන්පසුව දහවල් 12 වෙනකොට මේ සියල්ල निराකරණය කරගෙන බෙදීමේ කටයුතු සියලුම ස්ථානවල විධිමත්ව ආරම්භ කරලා තියෙනවා. එමෙන්ම රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව අද හැටන් සමෘද්ධි කාර්යාලය නෙලදහරින් විසින් ලබා නොදීම නිසා දීමනාව ලබා ගැනීමට පැමිණි වතුකරේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව හිස් අතින් සියනිවෙස් වෙත යාමට සිදු වුණා. පෙරේදා නිවුස් එකේ කිව්වනේ 5000 දෙනවා කියලා. ඉතින් මේ ආපම කියන ඒගලන්ට පණිවිඩ ආවේ නැලු ආණ්ඩුවේ. ඒගලන් කියනවා සල්ලි දැන් තාම ඇවිල්ලා නැලු නිමාඩුලු යන්න ඔයගලන් ගෙදර ගියන්න පඩියට අපේ එවන්න ඊට පස්සේ එන්න කියලා කියනවා. මේ අය 5000 දෙන්නත් මිනිසුන්ට 5000 දෙන්නත් ඇයි දන්නේ. දැන් ඒක අහන්නවත් පාලකයන් කරපදන්නේ. පාලකයන්ගේ මේ අතර රජය විසින් ලබා දෙන වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන් භගවන්තලාව ඇතුළු වතුකරේ වැඩිහිටි පුද්ගලයන් අද දැසන හැටන් භගවන්තලාව තැපැල් කාර්යාල ඉදිරිපිටට පැමිණ සිටියා. කෙසේ නමුත් අද දින රජයේ නිවාඩු දිනයක් හේයින් තැපැල් කාර්යාලය වසා දැමීමේ හේතුවෙන් එම වැඩිහිටි පුද්ගලයන් දැඩි අපහසුතාවයකට පත් වුණා. අයා මර ඉඳලා දැන් නැමෙ මර වෙනකන් නැමෙ වෙනකන් ඉන්නවනේ. එතකොට වියදම් දෙක. දීමනාව ගන්න මේ ආවේ. ආයේ වියදම් කරන්න ගෙවල් වලට යන්න. මේ සල්ලි ගන්න ආවා පුතා. ඒ විලක දෙකේ දෝවාලා කියලා. ඒක තමයි අපි කල්පනා කරගෙන ඉන්නේ. මේ අතර ඊයේ දින ග්‍රාම නිලධාරීන් 5000 දීමනාව ලබා දීමේ කාර්යයෙන් ඉවත් වූ අතර අද දින කෘෂිකර්ම සහකාර නිලධාරීන්ද මෙම 5000 බෙදා දීමේ කාර්යයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළා. අපි රුපියල් 5000 දෙනවට අපි අකමැති නැහැ. අපි ඇත්තටම මේ වැඩසටහන ඉතාමත් සාර්ථකයි කියලා අපි කියනවා. නමුත් හැබැයි මේක කරන ක්‍රමවේදී අන්තිම වැරදි විදිහක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒක අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. ඇත්තටම නිලධාරීන් ගැන හොයන්නේ නැතුව හිතන්නේ නැතුව සෞඛ්‍ය පැත්තෙන් තියෙන ගැටළු වලට කිසිම විසඳුමක් නැතුව මේගොල්ලන්ට කිසිම සෞඛ්‍ය ආරක්ෂිතභාවයක් නැතුව මේ කරන ක්‍රියාවලිය ඉතාමත්ම වැරදි සහගතයි. ඒ නිසා ශ්‍රී ලංකා කෘෂිකාර්ය පරිශ්‍ර නිෂ්පාදන සහකාර නිලධාරීන් වශයෙන් අපි මේකෙන් බැහැර වෙනවා. රටේ ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත නොවී ක්‍රියා කළහොත් මැයි මාසයේ ආරම්භයේදී යලිත් රට තුල කොවිඩ් රෝගීන් වැඩිවීමක් දැකිය හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙට දිනේදී එළඹීමට නියමිත සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේ ජනතාව අපගේ චාරිත්‍රානුකූලව ඇඳුම් ඒ වගේම අනිකුත් රෙදි පිළි ලබා ගැනීම සඳහා විශාල වශයෙන් මේ කඩසාප්පු වලට යන කඩසාප්පු හිමියන් එම වෙළඳාම් කළ යුතු ආකාරය කඩවලට බඩු ගන්න යන අය හැසිරෙන්න ඕන ආකාරය පිළිබඳව උපදේශ මාලාවක් ලබා දුන්නා. මම හිතන්නේ උපදේශ ම අවශ්‍යතාවයක් නැහැ, බුද්ධිමත් ජනතාව දන්නවා කෙසේද සිටිය යුත්තේ කියන එක. ඉතින් එසේ තිබියදී කෙසේ හෝ අපි දකිනවා යම් කිසි පිරිසක් කතා කරන වෙලාවට මුවාර්ණ පල්ලෙහාට දාලා ඒක නිකටට දාගෙන නිකාර්ණයක් හැටියට භාවිතා කරමින් කටයුතු කරනවා. ඉතින් මේක අවසනවන්ත තත්ත්වයක්. රටේ ජනතාවගේ සහයෝගය ලැබුණ නැත්නම් බොහෝ දුරට මේ මාස අවසන් වන විට ලබන මාස ආරම්භය වෙන විට කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න හැකියාවක් ලැබෙයි. ඉතින් ඒක විය යුතු දෙයක් නෙමෙයි. සෞඛ්‍ය හුරුපුරුදු වලට අනුගත වෙමින් කටයුතු කරලා රටෙන් කොවිඩ් තුරන් කිරීමට සහයෝගය දක්වන්න කියන එකයි. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 283 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් පුත්කලින් 225 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිටසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 127ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 26ක් සහ යාපනිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 55 දෙනා දිවයින සසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. අද දිනේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 101ක් තුල පුත්කලින් 10604 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 5292ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස්සෙත්තේ පුත්තලම සහ බද්දේගම යන ප්‍රදේශවල පදිංචි කර එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 598ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉරාකයේ දෙවන කොවිඩ් එන්නත් කරන වැඩසටහන සඳහා තවත් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාගයක් ලෙස ලබා දීමට චීනය පියවරගෙන තිබෙනවා. සිනෝෆාම් එන්නත් මාත්‍රා තොගයක් එලෙස පරිත්‍යාග කර ඇති අතර ඉරාක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බැග්දාඩ් ජාතික ගුවන්තොටුපළේදී අදාළ එන්නත් තොගය නිල වශයෙන් බහරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පසුගිය මාර්තු මස දෙවනදා ආරම්භ කළ ඉරාකයේ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන සඳහාද කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට චීනය මීට පෙර කටයුතු කර තිබුණා. එයන්ව යුදමය වාතාවරණයක් පවතින ඉරාකයට කොවිඩ් මර්ධන එන්නත් පරිත්‍යාග කළ ලොව පළමු රට බවට චීනය පත්ව ඇති බව විදේශ වාර්තා සඳහන් කළා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නම් පනත් කෙටුම් පත පසුගිය සිකුරාදා දින පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබූ බවත් ඒ තුලින් කොළඹ වරාය නගර ප්‍රදේශය චීන ප්‍රාන්තයක් වීම වැළැක්විය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුකුමාර දිසානායක මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. ශ්‍රී ලංකාවේ පුරවැසිකෝ වාසිකයෝ සිල්ලර වෙළඳ පහසුකමක් මිලදී ගනු ලබන කාණ්ඩ මත කොළඹ වරාය නගරයේ බලපදේශයෙන් පිටව යන විට ගෙවීමට නියම කරනු ලැබිය හැකි යම් අයබදු නියම කරනු ලබන පරිදි ගෙවිය යුතුයි. ඒක දෙකල චිත්‍රපටියක් බලන්න පුළුවන්. ඒක ඇතුළේ තියෙන හෝටලින් කාලෙන්න පුළුවන්. හැබැයි එකෙන් බඩු වරන් එනවනම් බද්දක් ගෙවන්න. ඉතින් මේක වෙන රටක් නොවෙන්න කෙසේද? ඔබ විදේශ රටකට ගිහිල්ලා බඩු වරන් එනවනම් එහෙ රේගුවට බඩු පෙන්නලා අදාළ බද්දක් ගෙවන්න ඕනේ. මේකනේ මේ කියන්නේ. ඒ නිසා මේක වෙනමම රාජ්‍ය බවට පත්වීමේ අනතුර මේ තුල ගොඩ නැගී තිබෙනවා. රටේ ඕනෑම මහජනයාගේ මුදල් වැය කරන ආයතනය පාර්ලිමේන්තුවට කැඳවිය හැකි. එක්කෝ රාජ්‍ය ගිණුම් කර සභාවට, එක්කෝ රාජ්‍ය පොදු ව්‍යාපාර කාර සභාව, කෝප් සභාවට හෝ කෝප සභාවට කැඳවන්න පුළුවන්. හැබැයි මෙම ප්‍රාන්තය පාර්ලිමේන්තුවේ කෝප් එකට හෝ කෝප සභාවට කැඳවන්න බැහැ. මේ ගත්තොත් චීන ප්‍රාන්තය. ඒ බලතල සහිත චීන ප්‍රාන්තයක් ගොඩ නැගෙන. ලංකාවේ කිසිදු ව්‍යවසායකෙකුට මෙම නගරයට ගිහිල්ලා ව්‍යාපාර ආරම්භ කරන්න බෑ. ව්‍යාපාර ආරම්භ කරන ඔහු කල යුත්තේ කුමක්ද? අරමුදල් පිටතින් සම්පාදනය කරගන්න. ඒක කරන්න පුළුවන් කාට? විදේශීය බැංකුවකින් ලබා ගන්නා ණයකින් හෝ විදේශීය සමාගම් කරුවෙක් සමග හවුල් වීමෙන් හෝ හැර ලාංකීය ව්‍යාපාරිකයෙකුට මෙම ප්‍රාන්තයට ඇතුළු වෙන්න බෑ. ඒකයි එක වෙන ප්‍රාන්තයක් වෙන්නේ. ඊළඟ මේ වැඩ කරන කවුද? සේවා නියුක්තිකයට ශ්‍රී ලංකා රුපියල් නොවන නම් කරලාද විදේශ ව්‍යාපාර මුදල් වලින් පරිශ්‍රමික ගෙවිය යුතුයි. ඒ කියන්නේ එම ප්‍රාන්ත තුල වැඩ කරන කාට හරි වැටුප් ගෙවිය යුතුවන්නේ මොන මුදල් වලින්? නම් කරලාද විදේශීය මුදල් වලින්? යුවාන් වැඩ කරන අයට ලැබෙන්නේ යුවාන් වලින් පාඩි. චීනයේ හොංකොං කසලස්ම තමයි ශ්‍රී ලංකාවේ වරාය නගර සලස්ම බවට පත් වී තිබෙන. බොහෝදට මුදල් ඒකකයේ යුවාන් අපේ රටේ ආර්ථිකයේ ඉතිරි වී තිබෙන කොඳුනා රටියත් මුළුමනින්ම බලවත් රාජ්‍යනිත දරන ප්‍රයත්නයක්. එනිසා මේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කළ යුතු වගේම මේ රටේ පුරවැසියන් මේට එරෙහිව අඬක් නැගීම සඳහා කටයුතු කළ යුතු කිනි ස්ථාවරය ඉන්නෝ. මෙරටට ආනයනය කළ පිරිපහදු නොකළ ඇෆ්ලොටොක්සින් අඩංගු පොල්තෙල් බහලු වලින් කොටසක් අද ප්‍රති අපනයනය කිරීම සඳහා නැවගත කෙරුණා. බාබරා නැමැති නෞකාවෙන් මෙම පොල්තෙල් බහලුම් මලේසියාව වෙත ප්‍රති අපනයනය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර රට තුල කිසිදු හිඟයකින් තොරව පිරිසිදු පොල්තෙල් බෝතලයක් රුපියල් 450ක මිලකට ලබා දීමට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකින් සූදානමින් සිටිනවා. ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වූ මෙරටට ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 105ක් අඩංගු බහලුම් අද දිනේ ප්‍රති අපනයනය කිරීම සිදු කෙරුණා. ඒ අනුව කටාන රිෆයිනරිස් නැමැති ආයතනය විසින් ආනයනය කර තිබූ ආහාර පාලන ඒකකය සහ ප්‍රමිති ආයතනය විසින් මෙම තත්ත්ව සහතික නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලද මෙට්‍රික් ටොන් 105ක් පිරිපහදු නොකළ පොල්තෙල් නැවත අපනයනය සඳහා පියවර ගනු ලැබුවා. ඒ අනුව මෙම මස 6 වෙනි දින එම මෙට්‍රික් ටොන් 105 අඩංගු කරන ලද බහලුම් 6ක් ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණයේ යටතේ කොළඹ වරායේ SGT පර්යන්තය වෙත රැගෙනිනු ලැබුවා. අද දින එම බහලුම් 6 මැලේසියාවට නැවත අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ බාබරා නැමැති නව අද උදේ 6:30ට SGT පරියන්තය වෙත ළඟා වුණා. ඒ අනුව අද උදේ 10ට පමණ මෙම බහලුම් 6 බාබරා නැමැති නව වෙත පටවනු ලැබුවා. මෙම නැව සවස කොළඹ වරායේ පිටත් වීමට නියමිතයි. මේ අතර අද දිනේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකින් වෙළඳ මාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා සහ රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගේවන්න මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා. විපක්ෂ මන්ත්‍රීවරු කව හිසතෙල් ගන්න එකක් ප්‍රශ්නයක් කියලා. ඒ අය දන්නේ පොල්තෙල් වලින් නෙමෙයි හිසතෙල් ගන්න කියලා. අවශ්‍ය භාණ්ඩ ගණනාවක් ආනයනය කළාට පස්සේ වරායෙන් බාලා සාම්පල් එක අරගෙන ඒවා පෞද්ගලික ගුදම් වලට යවනවා. මේක අඩුපාඩුවක්. මේක අපි පිළිගන්න ඕනේ. ඒක නිවැරදි කරගතියි. මේ
සෑම කන්ටේනර් එකක්ම මුත්‍රාජ වෙලේ අංගණයකට යවලා ඒ දීර්ඝ කාලින වැඩ පිළිවෙල විදිහට දැන් ඒ ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව රේගුව, පොල් තෙල් සහ මිරිස් පරීක්ෂා කිරීමකින් තොරව එළියට ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෙළඳපොලේ පවතින අපි නියැදි 125ක් පරීක්ෂණ කටයුතු සඳහා අපි ලබා දුන්නා. 109 එක ප්‍රතිඵල අපිට ලැබිලා තිබෙනවා. මේ 109 ම 30ට වඩා අඩුවෙන් තමයි ඇපලොටොක්සින් කියන ඒ රසායනික ද්‍රව්‍ය මේ පොල් තෙල් වල තුලත් වෙලා තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය විසින් මේ නියැදි සියල්ලගේම තිබෙන ඇපලොටොක්සින් ප්‍රමාණය ශරීරයට දකර නොවන බවයි අපිට වාර්තා කරලා තිබෙනවා. මේ අවුරුද්ද ඉවර වෙනකම් පිරිසුදු මනුස්ස පරිභෝජනයට ඉතාම සුදුසු දේශීයව නිපදවන පොල් තෙල් බෝතලයක් රුපියල් 450කට සතොස සහ සම්පකර ව්‍යාපාරයේ හරහා කිසිදු හිඟතාවයකින් තොරව පොල් තෙල් සපයන්න මේ සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය සමග අපි ඉදිරි විනිමය කිවිසුමකට එනවා. මේක මේ ඊයේ පෙරේද ආපු ප්‍රශ්නයක් නෙමෙයි. මීට අවුරුදු 40ක් තිස්සේ එන ඛේද වාතකයක්. දේශීය නිෂ්පාදක කරුවන්ට පුළුවන් විෂකාරක නැතුව පොල් තෙල් නිෂ්පාදනය කරන්න. නැන කරුවන්ගේ පොල් තෙල් කවලම් කරන කළු කඩ මුදල අල්ලලා දැන් බය වෙලා. මේගොල්ලන් කතිකාවක් ඇති කරගෙන යනවා පොල් තෙල් නැහැ කියලා. අමූලික බොරුවක්. පොල් තෙල් කිසිම අඩුපාඩුවක් නැහැ. දේශීය පරිභෝජන අවශ්‍ය සුපිරිසුදු පොල් තෙල් අපේ කර්මාන්ත කරන ඕන තරම් නිෂ්පාදනය කරලා තියෙනවා. අපිට වගකීමකින් කියන්න පුළුවන් මේ මිල ගණන් වලට අපිට මාස 6කට අපිට රජය ආනයනය කරන්න රජය විසින් ආනයනය කළා කර්මාන්ත කරනවට බෙදා දෙන්න දැන් රජය තීරණ අරන් ඉවරයි. මේ තීරණය අනුව අපිට වගකීමකින් කියන්න පුළුවන් අපිට පොල් තෙල් බෝතලයක් රුපියල් 450කට පාරිභෝගිකයකට දෙන්න අපිට හැකියාවක් තියෙනවා. මිල ගණන් වෙනස් වෙන්නේ නැහැ. දෙසැම්බර් මාසය වෙනකන් වගකීමකින් මිල වැඩි කිරීමක් නැතුව අවශ්‍ය ප්‍රමාණය දේශීය පොල් සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණ සහ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරන පොල් තෙල් ලබා දෙන්න අපිට හැකියාවක් තියෙනවා. පොල් තෙල් ප්‍රතිපාදනය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රදේශයේදීද මාධ්‍ය හමුවකට එක්වමින් එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය මෙලෙස අදහස් පළ කර සිටියා. ආනයන බලපත්‍ර රහිතව ගෙනාපු කහ ටික අපි දැක්කා. විනාශ කරනවා. දැන් මේ පිළිකාකාරක තියෙන පොල් තෙල් ටික ලංකා වටේම බවුසර දෙකුත් අහපෝ වල්ලලා ඒ ටිකත් පටවලා ඒ ටික ප්‍රතිපනායනය කරනවා. දැන් ඔයක ඔයක නැවේ යහපෝ යද්දී ඔය පිළිකාකාරක ටික අයින් වෙනවද මුහුදුලකට? විස බීජනාශක කහ ටික විනාශ කරනවා. පිළිකාකාරක තියෙන පොල් තෙල් ටික ප්‍රතිපනායනය කරනවා. ඒ කියන්නේ පැහැදිලිව මෙතනදී අර කහගෙන ආපු ව්‍යාපාරිකයට පාඩුවක් වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක විනාශ කළා දැම්මා. හැබැයි මේ පොල් තෙල් ගෙන ආපු ව්‍යාපාරිකයෝ ටිකගේ පොල් තෙල් ටික පිළිකාකාරක තියනවා කියලා කියද්දිත් විනාශ කරේ නැහැ. ඒ ටික ප්‍රතිපනායනය කරන්න උදුන පැහැදිලිව ඔය පොල් තෙල් ව්‍යාපාරිකෝ ඔය කණ්ඩායම මේ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාර සදා දැවැන්ත මුදලක් ඉදන් කළා තියි. ඒකයි ඔය ටික ප්‍රතිපනායනය කරන්න දෙන්නේ. කෙරින්ද මාගම වැලිවැටියේ සිදුවන දැවැන්ත පාරිසරික විනාශය සමග ජනබලවේගයේ විසින් හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කිරින්ද වැලිවැටිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී. කිරින්ද මාගම වැලිවැටියේ නිරීක්ෂණ චාරිකාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක් වුණා. තිස්සමහරාම මාගම කිරින්ද වෙරළ තිරේ පිහිටා ඇති කණිච නිදි සහිත වැලිවැටිය මෙහිදී විපක්ෂ නායකවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. මේ මහා වැලිවැටිය කැණීම් කටයුතු වලට යොදා ගැනීම බරපතල පරිසර හානියක්, මිනිස් ජීවිතවලට හානියක්, මේ බල ප්‍රදේශයටම හානියක්. සුනාමියෙන් මේ ප්‍රදේශය රැකගත්තු මේ වැලිවැටිය අපි ආරක්ෂා කරන්නට ඕන. අපි පැහැදිලිවම මේ වැලිවැටිය විනාශ කර දෙන්නට ඉඩ තබන්නේ නැහැ. මේක ස්වභාවික සම්පතක්. එනිසා මේ සම්පත විනාශ කරන්නට කිසිසේත්ම අපි ඉඩ තබන්නට හොඳ නැහැ. වර්ග කිලෝමීටර් 7ක් මේ වැලිවැටිය කැණීම් කටයුතු කරන්නට දැන් මේ ඉන්දිය සමාගම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ කොටසක් ජනතාව රවට්ටලා තියෙනවා. වරුවකට රුපියල් 4000 ගානේ එක පුද්ගලයෙකුට ගෙවීම් කටයුතු කරනවායි කියලා. වරුවකට රුපියල් 4000 නෙවෙයි, වරුවකට ලක්ෂ 4ක් දුන්නත් මේ පරිසර විනාශය අපි තරයේ හෙලා දකිනවා. මේ පරිසරය ආරක්ෂා කරන්නට අපි සදාකාලිකව කටයුතු කරන්නට ඕන. මේ පරිසර සම්පතට අපි සදාකාලික ණයගැති වෙන්නට ඕන. මේ මහා සුන්දර පරිසරය විනාශ කරන පරිසර ගෝනිබිල්ලන්ට, පරිසර ඝාතකින්ට මේ රටේ තැනක් නැහැ, ඉඩක් නැහැ කියන එක මම කියන්න කැමතියි. විෂකාරක ආහාර ද්‍රව්‍ය සහ වත්මන් දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් කීපයක් වෙතයි දැන් අවධානය. මෙතෙක් කාලයක් අපි ඇත්තටම ජීවත් කරන ආහාර වලට වඩා අපි අපේ ජීවිත කෙටි කරගන්න දේවල් වලට තමයි මේ රටේ ඉතිහාසයේ ඉඳලා පාලකයෝ අපේ ජනතාව වරුණු කරලා තියෙන්නේ. ඒක පාලකයෝ වැරදි වගේම නිලධාරිනුත් වැරදි. පොල් තෙල් වල දැන් වස විසය, හාල් මිලක් අහසට උසය. පොල් නැති කිරිබත් රස නැතිය,
අවුරුද්දට හිස් තැන කුසය ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා මේ විදියට රටේ ජනතාව රවට්ට නන්දන්නට තවදුරටත් අපිට ඉඩ දෙන්න බෑ ඒ රවට්ටපු කාලය ඉවරයි මීට කලිනුත් ඔය සමාගම් ගෙන්නු ඔය පොල් තෙල් වර්ග නමුත් ඇත්තටම අපේ රජයේ තමයි අදාළ පරික්ෂණ කරලා මේ පිළිබඳව තත්ත්වයන් රටට අනාවරණය කළේ පෞගේ රජයේ කාලේ එවැනි තත්ත්වයන් තිබුණා ප්‍රමිති ආයතනයේ නිලධාරිනියක්ම කියද්දී තවත් විෂසහිත ආහාර මේ වෙළඳ පොලේ තියෙනවා කියලා කියද්දී ඒක සොයා ගන්න බැරි ආණ්ඩුවක් දැන් ආණ්ඩුව ඔහේ නන්නත්තර වෙලා යන යන අත යනවා අපේ රටේ කෘෂි කර්මාන්තයේ තියෙන සංඛ්‍යා ලේඛන සියල්ල වැරදි කියලා මම හිතනවා අපි මේ මෙච්චර නිෂ්පාදනය කළාද හැමදාම අතිරිතයි කියනවා හැබැයි වෘද්ධි වෙනකොට හාල් නැහැ ඒ කියන්නේ මේ සංඛ්‍යා ලේඛන බොරු අපි කරන්නේ අපි අපිට බොරු කරනවා ඒ නිසා අපි මූලිකව තීන්දු කරා රටේ ජනතාවට කීරි සම්බ කණ්ඩ ඕනේ නැලු. ඒ කියන්නේ ඒගොල්ලන් තීරණය කළේ රටේ ජනතාව මොන හාල්ද කන්නේ කියලා. ඇත්තටම දැන් විපක්ෂයෙන් අහන්න තියෙන්නේ ඒ අය හැමදාම පුරාජේරු කියනවා නමුත් ජනතාවට ලබා දුණු සහනයක් නැහැ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් හැටියට අවශ්‍ය වෙලාවේදී ජනතාවට අවශ්‍ය සහනය පැහැදිලිවම ලබා දෙන රජය අප අද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී පළමු පුවත ලෙස වාර්තා කළේ සපුගස්කන්ධ රග්ගහවතු ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු මේ වන විට එහි දර්ශන අප වෙත ලැබෙමින් තිබෙනවා අද මේ සම්බන්ධයෙන් දැනුවම් දීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්ුණා මේ වන විට එහි දර්ශන අප වෙත ලැබෙමින් පවතින අප සෝදානම් දර්ශන වෙත දැන් යොමු වන්නට सामान्य किलो एक वैड प्रमाण मेवागे मे बॉक्स अणुकूर्ण बल प्रमाण किलोग्राम एक दहायकट आसन प्रमाण मेतन किलोग्राम एक दहाय ये बहुत वह किलोग्राम एक पैकेट का කොළඹ සපුගස්කන්ධ රග්ගහවත්ත ප්‍රදේශයේ අත්අඩංගුවට ගන්න ලැබූ හෙරොයින් මත්ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණය පිළිබඳවම තොරතුරු අප මේ දර්ශන සහ තවත් තොරතුරු රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශන වෙත ගෙන එන්නට සූදානම්. දැන් අධිකරණයේ වාර්තා පුවත් කිහිපයක් කෙටියෙන්. පොලිස් මත්ද්‍ර විනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවටගෙන සිටින මෙම කාර්යාංශයේ නිලධාරීන්තුළු සැකකරුවන් 20 දෙනා ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින කොටි සංවිධානයට අයත් ගිනියවි ක්ලේමෝ බෝම්බ රැගෙන විත් දකුණේ පාතාල සංවිධාන අතර විකිණීමට ක්‍රියාකලයේයි සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගණිමුල්ල සංජීව ඇතුළු සැකකරුවන් 11 දෙනා උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් අධිකරණයට වාර්තා කර තිබුණේ මෙම සැකකරුවන් දෙරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔවුන් උදාහරණ ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව අදාළ සැකකරුවන් 11 දෙනා උදාහරණ පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් මුදා හැරීමට නියෝග කළා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 4 දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියම කර සිටියා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. ගීත ගායනා කිරීමේ හැකියාවක් ඇති යුක්‍රේන ජාතික කාන්තාවක් අපට හමු වුණා. ගාල්ල උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක ගීත ගායනා කිරීමට පැමිණි අවස්ථාවකදී මෙලෙස ඇය හමු වුණේ. ගීත ගායනා හැකියාව ඇති ඇයගේ මිතුරියගේ හදිසි වියෝව දරාගත නොහැකිව දැඩි කම්පනයට පත් වූ මෙම යුක්‍රේන ජාතික කාන්තාව සිංහල ගීත ගායනා කිරීමට යොමු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. චන්ද්‍රයන් පිදු කිරණක් සඟවාලා
මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා පිහින නව ආසියානු වර්තාවක් තිබූ රොෂාන් අබේසුන්දර ගුවන් හමුදා ක්‍රීඩකයා අද දින පිළිගැනීමේ උත්සවයක් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසදී සිදු කෙරුණා. මෞපියම වෙනුවෙන් සටන් කර ජීවිත පරිත්‍යාග කළ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් අනුස්මරණය කර ඔවුන්ගේ පවුල් සඳහා උපහාර පිදීමේ උත්සවයක් කෝරළේපත්තුව උතුර ඔට්ටමාවඩි ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කර තිබුණා. රත්නපුර නගරයවට ජීවත් වන අඩුවතැම් ලැබී පවුල් 500ක් සඳහා රුපියල් 5000ක් වටිනා වියලි ආහාර අඩංගු පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ධන පරිත්‍යාගයෙන්. සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිවැරදි කර ගනිමින් මඩකලපුව කාත්තන්කුඩි නගරයේ ව්‍යාපාරික ස්ථාන සෞඛ්‍ය නිලධාරින් විසින් වටලනු ලැබුවා. එහිදී එම ව්‍යාපාරික ස්ථානවල සෞඛ්‍ය පිළිවෙත් නිරීක්ෂණය කළ අතර මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම පිළිබඳව ව්‍යාපාරිකයින් දැනුවත් කර තිබෙනවා. අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ කොන්ක්‍රීට් ලයිට් කණු නිෂ්පාදනය කරනු ලබන ආයතනයක රහසිගත ලෙස නීති විරෝධීව වගා කර තිබූ විශාල ප්‍රමාණයේ ගංජා ගස් දෙකක් සොයා ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ බුද්ධාංශ නිලධාරීන් සමත්ව තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අද උදෑසන යාපනයේ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි මීදුමකින් වැසි ගොස් තිබෙන අයුරු දක්නට ලැබුණා. හැටන් නගරයේ පෞද්ගලික බස් රථයකට යටවීමෙන් තරුණයෙක් සහ තරුණියක් තුවර ලබා තිබෙනවා. තුවර ලැබූ පුද්ගලින් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසුව බරපතල තත්ත්වයේ පසු වූ තරුණයා ජීවිතක්ෂයටපත් වෙති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් රාත්‍රී 9:35ට රාත්‍රී පුවත් තුලින් යලිත් හමු යමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.